හලෝ වැල්කම්. කලින් වීඩියෝ එකේ මම කියලා දුන්නා සිම්පල් නෙට්වර්ක් එකක් හදන විදිය සහ පැකට් එක ට්‍රාන්ස්පෝර්ට් කරන විදි දෙකෙන් පින් කමාන්ඩ් එක පාවිච්චි කරලා පැකට් එක ට්‍රාන්ස්පෝර්ට් කරන විදිය. කලින් වීඩියෝ එක බැලුව නැත්නම් මම ලින්ක් එක පහලින් දාලා තියන්නම්. ගිහිල්ලා බලන්න. සාමාන්‍ය CN සබ්ජෙක්ට් එක ටිකක් අමාරුයි. අපිට ලේසියෙන්ම ලකුණු 20ක් ගන්න පුළුවන් මේ ලැබ් එක්සෑම් දෙක හොඳට කරොත්. මම බලාපොරොත්තු වෙනවා ඒ ලැබ් එක්සෑම් දෙකේ පාස් පේපර්ස් කරන්න. ඒකින්ද දිගටම එකතු වෙලා ඉන්න, ෂෙයා කරන්න වීඩියෝ එක යාළුවන්ට දැනගන්න, ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම මේ ප්‍රශ්න වලට පුළුවන් විදිහට උත්තර දෙන්න ඔයාලට. හරි, දැන් අපි පාඩමට යමු. අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කොටස් ටික. අපි මුලින්ම බලමු router modes ටික. User mode, privilege mode, configuration mode. සාමාන්‍යයෙන් අපි වැඩිපුර වැඩ කරන්නේ configuration mode එකේ. අපි දැන් බලමු කොහොමද ඒ mode වලට යන්නේ සහ ආයෙත් හිටපු mode එකටම එන්නේ කොහොමද කියලා. හරි, අපි router එක උඩ click කරනවා. CLI එකට ගියපු ගමන් අපිට හම්බ වෙන්නේ user mode එක. මේ තියෙන්නේ user mode එක. privilege mode එකට යන්නේ EN press කරලත් පුළුවන්. මේ බලන්න, නැත්තම් enable කියන keyword එක පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි ඉන්නේ privilege mode එකේ. අපි දැන් බලමු කොහොමද configuration mode එකට යන්නේ කියලා. configuration mode එකට යනකොට con f space t කියන keyword එක පාවිච්චි කරන්න පුළුවන්. config t කියන command එක ගහලා යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ දිග වචන ඔයාලට අමතක නම් tab එක press කරාම ඉතුරු වචන ටික fill වෙනවා. config t. හරි, දැන් අපි ඉන්නේ configuration mode එකේ. අපි දැන් බලමු මේ මෝඩ් එකෙන් කොහමද අයින් වෙන්නේ. EX කියලා අපි ටැබ් එක ගන්නවා. ඉතුරු ටික ෆිල් වුණා. දැන් එන්ටර් ගන්න. දැන් අපි ඉන්නේ ප්‍රිවිලේජ් මෝඩ් එකේ. අපි බලමු ඒක තයින් එන්නේ කොහොමද කියලා. දැන් අපි ඉන්නේ ආයේ user mode එකේ. අපි ඊළඟට බලමු router එකට කොහොමද password එකක් දාන්නේ කියලා. password වර්ග දෙකක් තියෙනවා. එකක් normal password, අනිත් එක secret password. අපි දැන් බලමු ඒ වගේ වෙනස්කම් සහ ඒව කොහොමද දාන්නේ කියලා. router එකට යන්න. දැන් ආයේ config mode එකට යන්න. අපි බලමු කොහමද normal password එක දෙන්නේ කියලා. enable password කියන keyword එක දීලා අපි password එකක් දෙමු slit 123 කියලා. දැන් enter කරන්න. user mode එකට ගිහිල්ලා privilege mode එකට එනකොට password එක ඉල්ලනවාද කියලා. හරි, දැන් අපි user mode එකේ ඉන්නේ. en enter. මේ බලන්න password එක දැන් ඉල්ලනවා. අපි දුන්නේ slit 123 කියලා. බලමු දීලා. password එක ගැහුවට password එක පෙන්නන්නේ නැහැ. enter කරන්න. හරි, දැන් අවිල්ල තියෙන්නේ අපි privilege mode එකට.
අපි යන් configuration වලට. දැන් අපි secret password එකක් දාලා පස්සේ බලමු ඒ දෙක අතර වෙනස්කම්. enable secret කියන keyword එකෙන් තමයි secret password එක දෙන්නේ. දැන් දෙමු අපි slit 4 5 6 කියන. දැන් enter කරන්න. අපි යමු user mode එකට. දැන් බලමු අපි privilege mode එකට ගිහින්. දැන් password එක ඉල්ලනවා. අපි බලමු දීලා normal password එක. slit 1 2 3. ඒ වුණාට ආයෙත් පාර password එක ඉල්ලනවා. අපි බලමු ආයෙත් පාර slit 1 2 3 කියන normal password එක ඉල්ලනවා. ආයෙත් ඉල්ලනවා. ඒ කියන්නේ secret password එක දුන්නාන් පස්සේ normal password එක දීලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම secret password එක දෙන්න ඕන. අපි දැන් ගමු secret password එක. slit 4 5. හරි. දැන් privilege mode එකට ගියා. ඒකත් normal password එකයි secret password එක අතර තියෙන එක වෙනස්කම. තව වෙනස්කමක් තමයි secret password එක encrypt කරලා තමයි තියෙන්නේ. normal password එක encrypt කරලා නැහැ. අපි දැන් බලමු අවසාන කොටස. කොහොමද router එකට පැන එකක් දාගන්නේ කියලා. router එකට යමු. අපි යමු configuration mode එකට. password එක secret password එක දෙන්න. අපි ගහන්න යන keyword එක මතක නැත්නම් question mark එකෙන් අපිට ඒ mode එකේදී ගන්න ඕන ඔක්කොම keyword ටික ගන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් මේ තුන්වෙනි තැන banner එක දැන් තියෙනවා. ඒ වගේම තමයි මේ ඔක්කොම keywords තියෙනවා. අපි දැන් බලමු banner එකක් මොකක්ද කියලා. මේ තියෙන්නේ banner එකක් දාලා සම්පූර්ණ keyword එක. banner එකක් ලියනකොට අනිවාර්යයෙන්ම special characters දෙකක් ඇතුලේ දාන්න. මම star marks දෙකක් දාන්නම්. මම ලියන්නම් I am slit කියලා. හරි අපි දැන් බලමු banner එක set වෙලා නේද. banner එක set වෙලා. හරි අදට මේ tutorial එක අපිට ඉවරයි. ඊළඟ tutorial එකත් අරගෙන ඉක්මනට වෙන්න. ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න මම පුළුවන් විදිහේ උත්තර දෙන්නම්. යාළුවන්ටත් බලන්න මේ video එක share කරන්න. thank you. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. goodbye.